අයිබෝන් කියලා පිළිගන්නවා මෙම වීඩියෝවට පැමිණි හත ශ්‍රේණියේ දුවල පුතාලා සියලු දෙනාම අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විද්‍යාව විෂය නිර්දේශයේ යටතේ 6 වන පාඩම වන සත්ව විවිධත්වය කියන මාතෘකාව පිළිබඳව. කලින් පාඩමෙන් අපි සාකච්ඡා කරා අම්ල භෂ්ම කියන වීඩියෝව. එම වීඩියෝව නැරඹුවේ නැත්නම් එම වීඩියෝවත් බලන්න. දැන් බලන්න දුවේ පුතේ මෙතන තියෙනවා සතුන් කිහිප දෙනෙක්ගේ රූප. මෙම සතුන් කිහිප දෙනාගේ රූප තුලින් තමන්ට පෘෂ්ඨවංශීන් අපෘෂ්ඨවංශීන් හඳුනා ගන්න පුළුවන් ද බලන්න. එතකොට පසැඟිල්ලා, මැඩියා සහ සමනලයා. එතකොට පුතේ පෘෂ්ඨවංශීන් කියන්නේ කොඳු ඇට පෙලක් සහිත සතුන්. අපෘෂ්ඨවංශීන් කියන්නේ කොඳු ඇට පෙලක් නොමැති සතුන්. ඉදිරියේදී අපි හරියටම සාකච්ඡා කරනවා. මෙම වීඩියෝව හොඳින් බලන්න. එතකොට පෘෂ්ඨවංශීන් කවුද අපෘෂ්ඨවංශීන් කවුද කියලා මෙම පාඩමේදී දීර්ඝව සාකච්ඡා කරනවා. එතකොට දුවේ පුතේ මෙතන ඉන්න පෘෂ්ඨවංශියා කොහොමද තෝරගන්නේ? එහෙනම් අපි මෙන්න මේ සත්ව විවිධත්වය කියන 6 වන පාඩම යටතේ පෘෂ්ඨවංශීන් අපෘෂ්ඨවංශීන් හඳුනා ගන්න. ඒ වගේම ජීවීන් පරිසරයට දක්වන අනුවර්තන හඳුනා ගන්නවා. ඒ වගේම ජීවීන් කොහොමද වර්ග කරන්නේ? ඒ වගේම දෙබදුම් සුචියක් භාවිතා කරලා කොහොමද ජීවීන් වර්ග කරන්නේ කියලා මෙම පාඩමේදී දිගටම සාකච්ඡා කරනවා. රැඳිලා ඉන්න. ඔබ දන්නවා සත්ව ලෝකය තුල සතුන් විශේෂ ඉතා විශාල සංඛ්‍යාවක් සිටිනවා. එතකොට අධ්‍යයනයේ පහසුව සඳහා මෙම සතුන් කාණ්ඩවලට වර්ග කරලා තියෙනවා. එතකොට පියෑඹීම කියන සංචරණ ක්‍රමය යොදාගෙන සතුන් කාණ්ඩ කිරීමේදී වවුල, සමනලය, කපුට, තාරාව කියන සතුන් එකම කාණ්ඩයට වැටෙනවා. එතකොට දුවේ පුතේ තාරාව, කපුට, වවුල මේ තුන් දෙනාම එකම කාණ්ඩයට වැටුනම එම කාණ්ඩ කිරීම සාර්ථකද? ඔබම කල්පනා කරන්න. හතර පහ ශ්‍රේණිවලදී ඔබ ඉගෙන ගත්තා වවුල කියන්නේ ශීරපායි සත්වයෙක් කියලා. ඒ වගේම සමනලය කියන්නේ කෘමි සතෙක් කියලා ඔබ ඉගෙන ගත්තා. එහෙනම් මෙම වර්ග කිරීම සාර්ථකද බලන්න. ඔබ එකඟ වෙනවද මෙම වර්ග කිරීම සමගින්? මම දන්නවා ඔබ එකඟ වෙන්නේ නැහැ මෙම වර්ග කිරීම සමගින්. ඇත්තටම එහි අඩුපාඩු තියෙනවා. ඒක නිසා සතුන් විද්‍යාත්මකව කාණ්ඩ කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. එතකොට අපි බලමු කොහොමද සතුන් විද්‍යාත්මකව කාණ්ඩ කරන්නේ කියලා. එතකොට දුවේ පුතේ විද්‍යාත්මක වර්ගීකරණයක් තමයි සතුන් කොඳු ඇට පෙලක් ඇති, ඒ වගේම කොඳු ඇට පෙලක් නැති සතුන් විදියට හඳුනා ගැනීම. කොඳු ඇට පෙලක් කියන්නේ ශරීරයේ විහිදිලා තියෙන ස්නායු ඒක රාශී වන සුෂුම්නාව වට කරගෙන සිටින අස්ති පෙළ තමයි අපි හඳුන්වන්නේ කොඳු ඇට පෙළ කියලා. එතකොට මෙන්න මේ කොඳු ඇට පෙළක් ඇති සතුන් පෘෂ්ඨවංශීන් ලෙසත්, කොඳු ඇට පෙළක් නොමැති සතුන් අපෘෂ්ඨවංශීන් ලෙසත් අපිට හඳුනා ගන්න පුළුවන්. එහෙනම් ඔබ දන්නවා මෙය සාර්ථක වර්ග කිරීමක්. කොඳු ඇට පෙළක් ඇති, කොඳු ඇට පෙළක් නැති. කොඳු ඇට පෙළට අපි සඳහන් කරනවා කශේරුව කියලා. එතකොට මේ තියෙන්නේ කිඹුලාගේ සැකිල්ලක්. ඒ කියන්නේ දුවේ පුතේ කිඹුලාගේ සුෂුම්නාව සහ ස්නායු ජාලය වට කරගෙන සිටින අස්ති පෙළ තමයි මෙම සඳහන් කරන්නේ. මාළුන්ගේ, ඒ වගේම ගෙම්බ කියන උභයජීවියගේ, ඒ වගේම පක්ෂියෙක් වෙන පැස්බරාගෙත් මෙන්න මේ විදියට කොඳු ඇට පෙලක් නැත්තම් කශේරුවක් අපිට දැක ගන්න පුළුවන්. එය අස්ති වලින් සැකසিলা තියෙනවා. මෙන්න මේ කොඳු ඇට පෙළ තුල අපිට දැක ගන්න පුළුවන් ස්නායු ජාලයක් ඒක රාශී වෙලා තියෙනවා. අපි එයට කියනවා සුෂුම්නාව කියලා. එහෙනම් සතුන් මෙලෙස වර්ග කරන්න පුළුවන්. එය ජීව විද්‍යාත්මක හොඳ වර්ග කිරීමක්. කොඳු ඇට පෙලක් ඇති, කොඳු ඇට පෙලක් නැති ලෙස. දැන් බලන්න කොඳු ඇට පෙලක් තියෙන සතුන් කාණ්ඩ පහක් හඳුනා ගන්න පුළුවන් පරිසරයේ. එතකොට
ජෛවලෝකය සලකනකොට කොඳු වැට පෙළක් තියෙන සතුන් ප්‍රධාන කාණ්ඩ පහක් හඳුනා ගන්න පුළුවන්. පළවෙනි කාණ්ඩය තමයි දුවේ පුතේ මත්සයින්. එහෙනම් මත්සයින් සලකනකොට කොඳු වැට පෙළක් තියෙනවා. බුලත්හපය, මෝරා, කෙලවල්ල, ඒ වගේම දණ්ඩිය, මෙන්න මේ වගේ මත්සයින්ට, ඒ වගේම ජලයේ ජීවත් වෙන මත්සයින්ට කොඳු වැට පෙළක් දැක ගන්න පුළුවන්. අපි ඒක තමයි මත්සයින් ආහාරයට ගන්නකොට, මාළු ආහාරයට ගන්නකොට මාළු කටුව කියලා කියන්නේ. එහෙනම් මෙන්න මේ කොඳු වැට පෙළ තුල, මාළු කටුව තුල ස්නායු ජාලයක්, එයාලගේ සුෂුම්නාව අපිට දැක ගන්න පුළුවන්. ඒ වගේම උභය ජීවීන්, ඔයාලා දන්නවා ගෙම්බා, පණු ගෙම්බා, මැඩිය, සලමන්දරා, මෙවැනි උභය ජීවීන්ටත් කොඳු වැට පෙළක් අන්තර්ගත වෙනවා. ඒ වගේම උරගයින්, ඔබ දන්නවා උරගයින් කැස්බෑවා, කටුස්සා, නයා, කිඹුලා, ඒ වගේම සර්පයින් සියල්ලම උරග කුලයට වැටෙනවා. එහෙනම් උරගයින්ටත් කොඳු වැට පෙළක් තියෙනවා. ඒ වගේම පක්ෂීන්ට කොඳු වැට පෙළක් තියෙද? ඔව්. එහෙනම් උකුස්සා, පිළිහුඩුවා, පොල්කිච්චා, කහකුරුල්ලා, ඒ වගේම ඔයාලා දන්නවා කුකුලා, මේ සියල්ලම පක්ෂීන්. වවුල කියන්නේ පක්ෂියෙක්ද? නැහැ. වවුල කියන්නේ පියාඹන්න පුළුවන් ශීරපායි සත්වයෙක්. එහෙනම් එයාට, එයා ශීරපායින් සමගින් තමයි වර්ග කරලා තියෙන්නේ. මෙතන තියෙන්නේ රූපේ බලන්න ශීරපායින්. ශීරපායින්ගෙත් කොඳු වැට පෙළක් තියෙනවා. තමන්ගේ කොඳු වැට පෙළ මෙම වීඩියෝව බලන තමන්ගේ කොඳු වැට පෙළ තමන්ට අල්ලලා බලන්න පුළුවන්. එහෙනම් තමන්ගේ අත පිටුපසට යවලා කොඳු වැට පෙළ අල්ලලා බලන්න. එහි අස්ති කැබලි තමන්ට අල්ලගන්න පුළුවන්. අස්ති කැබලි 33කින් තමයි මෙම කොඳු වැට පෙළ මිනිසාගේ ඍජුකාය දේහ විලාසය සමගින් ඇති වෙලා තියෙන්නේ. එහෙනම් දුවේ පුතේ, මෙය තුල අපේ සුෂුම්නාව අන්තර්ගත වෙනවා. ඒ කියන්නේ සුෂුම්නාව කියන්නේ ස්නායු ජාලයක එකතුවක්. මෙම ස්නායු උපයෝගී වෙනවා අපේ මිනිසාගේ ආවේග ගමන් කරන්න. ආවේගයක් ඒ කියන්නේ පරිසරයේ සිදුවන වෙනස් වීමක්, ඒ වෙනස් වීමට අනුකූලව දක්වන ප්‍රතිචාරයක්. එහෙනම් මෙන්න මේ වගේ කාණ්ඩ පහම සලකන විට කොඳු වැට පෙළක් දැක ගන්න පුළුවන්. හැබැයි සමනලය මෙම ගොඩට වැටෙන්නේ නැහැ. ඒ කියන්නේ මත්සයෙක් නෙමෙයි, උභය ජීවියෙකුත් නොවේ, උරගයෙකුත් නෙවෙයි, පක්ෂියෙකුත් නෙමෙයි, ශීරපායියෙකුත් නෙමෙයි. එහෙනම් දුවේ පුතේ, සමනලය කියන්නේ පෘෂ්ඨවංශියෙක් නෙමෙයි. හොඳින් මතක තියාගන්න, එයා අපෘෂ්ඨවංශියෙක්. එහෙනම් තමන්ට මෙතෙන්දී පෘෂ්ඨවංශීන් අපෘෂ්ඨවංශීන් හඳුනා ගන්න පුළුවන්. හොඳින් මතක් කරන්න, මං තව උදාහරණයක් කියනවා. ගොළු බෙල්ලා කියන්නේ පෘෂ්ඨවංශියෙක්ද අපෘෂ්ඨවංශියෙක්ද හඳුනා ගන්න බලන්න. මතක් කරන්න, ගොළු බෙල්ලා. එතකොට ගොළු බෙල්ලා කියන්නේ මත්සයෙක් නෙමෙයි, උභය ජීවියෙකුත් නෙමෙයි, උරගයෙකුත් නෙමෙයි, පක්ෂියෙකුත් නෙමෙයි, ශීරපායි සත්වයෙකුත් නෙමෙයි. එහෙනම් දුවේ පුතේ, මේ පහට වැටෙන්නේ නැති නිසා ගොළු බෙල්ලා කියන්නේ අපෘෂ්ඨවංශියෙක්, එයා මෘද්වංශීන් කියලා අපි සලකනවා. දැන් බලන්න මෙන්න මේ පැවරුම 6.2 කියන එක. මේ මුහුදු වෙරළ ආශ්‍රිතව සත්ව විශේෂ කිහිපයක් ඉන්නවා. මේ සත්ව විශේෂ කිහිපය පෘෂ්ඨවංශී සහ අපෘෂ්ඨවංශී ලෙස කාණ්ඩ යුගලකට බෙදන්න ඕන. මුහුදු ලිහිණියා ඔබ දන්නවා පක්ෂියෙක්. එහෙනම් මෙතන තියෙනවා රූපය පක්ෂියෙක්. එහෙනම් එයා පෘෂ්ඨවංශී ජීවියෙක් විදියට හඳුනා ගන්න පුළුවන්. බලන්න රූපය කැස්බෑවා. කැස්බෑවගේ රූපය අංක දෙකෙන් නිරූපණය වෙනවා. කැස්බෑවා කියන්නේ ඔයාලා දන්නවා උරගයෙක්. එහෙනම් දුවේ පුතේ, පෘෂ්ඨවංශියෙක් විදියට අපිට වර්ග කරන්න පුළුවන්. මෙය විද්‍යාත්මක වර්ග කිරීමක්. ඒ වගේම මත්සයෙක් ඉන්නවා මෙතන. අංක තුනෙන් නිරූපණය කරනවා තමන්ගේ පොතේ පැවරුමේ මත්සයෙක්. මත්සයින් කියන්නේ ඔයාලා දන්නවා කටුවක් සහිත,
පෘෂ්ඨවංශී ජීවියෙක්. එහෙනම් අපිට පෘෂ්ඨවංශී අපෘෂ්ඨවංශී විදියට මෙලෙස වර්ග කරන්න පුළුවන්. ඉස්ස බලන්න. ඉස්ස කියන එක්කෙනා සත්වයා මත්සයෙක් නෙමෙයි. ඒ වගේම උභය ජීවියෙකුත් නෙමෙයි. උරංගයෙකුත් නෙමෙයි. පාක්ෂියෙක් සහ ශීරපාය ගණයට වැටෙන්නේ නැහැ. ඒක නිසා ඉස්සා කියන සතා අපි සලකනකොට එයා අපෘෂ්ඨ වංශියෙක් ලෙස සලකන්න පුළුවන්. ඒ වගේම පසැඟිල්ල, මුහුදුමල මේ සියල්ලෝම ගොළුබෙල්ල, පණුව මේ හතර දෙනාම අපෘෂ්ඨ වංශීන් විදියට වර්ග කරන්න පුළුවන්. දැන් බලන්න අපිට පෘෂ්ඨ වංශී අපෘෂ්ඨ වංශී ලෙස මෙසේස වර්ග කරන්න පුළුවන් මෙන්න මේ ඉන්න සතුන්. එහෙනම් දැන් ඔබට හැකියාව තියෙන්න ඕන පෘෂ්ඨවංශීන් ඒ වගේම අපෘෂ්ඨවංශීන් හඳුනා ගන්න. ඒ වගේම වර්ග කරන්න. දැන් බලන්න මෙන්න මේ ක්‍රියාකාරකම. මේ ක්‍රියාකාරකමේ ඉන්නේ වනාන්තරයක රූපයක්. ඒ වනාන්තරයක සිටින සතුන් තමයි නිරූපණය කරන්නේ. එතකොට පෘෂ්ඨවංශීන් සහ අපෘෂ්ඨවංශීන් කාණ්ඩ දෙකකට වර්ග කරලා තමන් මේ වගුව පුරවන්න ඕන. දැන් බලන්න තමන්ට පුළුවන්ද කියලා. මිනිසා පෘෂ්ඨවංශියෙක්, කොටියා පෘෂ්ඨවංශියෙක්, අලියා පෘෂ්ඨවංශියෙක්, වලහා පෘෂ්ඨවංශියෙක්, ඔබ දන්නවා මොනරා පක්ෂියෙක්, ඒ කියන්නේ පෘෂ්ඨවංශී, ඔබ දන්නවා සිංහයා, ඔබ දන්නවා ඒ වගේම මකුළුවා පෘෂ්ඨවංශියෙක්ද නැහැ. තමන්ට අර ප්‍රශ්නය අහන්න පුළුවන්. මොකද්ද ප්‍රශ්නය? මකුළුවා කියන්නේ මත්සයෙක්ද, උභය ජීවියෙක්ද, උරංගයෙක්ද, පක්ෂියෙක්ද, ශීරපායි සත්වයෙක්ද? මෙන්න මේ ප්‍රශ්නය ඇහුවොත් ඒ පහටම වැටෙන්නේ නැහැ මකුළුවා කියන සත්වයා. ඒක නිසා එයා අපෘෂ්ඨවංශියෙක්. ඒ වගේම සමනලයින් මෙතන ඉන්නවා. එහෙනම් දුවේ පුතේ මේ රූපය අධ්‍යයනය කරලා එහි සිටින පෘෂ්ඨවංශීන් සහ අපෘෂ්ඨවංශීන් හඳුනාගැනීමේ හැකියාව තමන් සතු වෙන්න ඕන. දැන් අපි බලමු ජීවීන් පරිසරයට දක්වන අනුවර්තන මොනවද කියලා. එතකොට තම ජීවීන් නැත්තම් පරිසරයට දක්වන හැඩගැසීම් අපි හඳුන්වනවා අනුවර්තන කියලා. එතකොට සතුන් බොහෝමයක් දෙනා පරිසරයට හොඳ අනුවර්තන දක්වනවා. එසේ අනුවර්තන දක්වන්නේ තමන්ගේ ආරක්ෂාව සඳහා, ඒ වගේම ආහාර සොයාගන්න, ඒ වගේම සහකරුව සොයාගන්න, මෙන්න මේ විදියට විවිධ වූ වර්ණ දරනවා, විවිධ වූ උපාංග දරනවා. එහෙනම් අපි මුලින්ම බලමු වර්ණය කොහොමද සතුන්ට පරිසරයේ ජීවත් වෙනකොට උදව් වෙන්නේ කියලා. සමහර සත්ව විශේෂ තම ශරීර වර්ණය තමා සිටින පරිසරය සමග තහවුරු කරගෙන තියෙනවා. ඒ කියන්නේ පරිසරයේ වර්ණයම සතාගේ වර්ණය වෙනවා. පරිසරය කොළපාට නම් සතාගේ වර්ණයත් කොළපාටයි. පරිසරය නිල් පැහැයට හුරු නම් සතාගේ වර්ණයත් බොහෝ විට නිල් පැහැයට හුරුයි. පරිසරය කළු පැහැති නම් සතාගේ වර්ණයත් කළු පැහැයට හුරුයි. එලෙස වර්ණය ගලපගෙන තියෙනවා. මෙම රූප සටහන් වලින් නිරූපණය වෙන්නේ කොරල්පර අතර සිටින මත්සයි. එතකොට බලන්න වර්ණය. දැන් බලන්න දුවේ පුතේ, ශරීරයේ වර්ණය පරිසරයේ වර්ණය හා ගලප ගැනීම සතුන් පහසුවෙන් පරිසරයෙන් වෙන් කරගන්න අමාරුයි. ඒක අපි හඳුන්වනවා වේශාන්තරණය කියලා. එහෙනම් දුවේ පුතේ, වේශාන්තරණය කියන්නේ මොකද්ද? ශරීරයේ වර්ණය පරිසරයේ වර්ණය සමග ගලපා ගැනීම නිසා සතුන් පරිසරයෙන් පහසුවෙන් වෙන් කර ගැනීමට අපහසු වීම තමයි අපි හඳුන්වන්නේ වේශාන්තරණය කියලා. එතකොට බලන්න දුවේ පුතේ, දිවියාගේ ශරීරයේ තියෙනවා දූවිලි හැඩති, දූවිලි වල වර්ණය ගනිපු පුල්ලි. එතකොට පරිසරයත් වියලි, ශරීරයේ වර්ණයත් වියලි පැහැයට හුරුයි. ඒක නිසා දිවියා තමන්ගේ
ගොදුර අල්ලගන්න මෙන්න මේ වර්ණය වේශාන්තරණය කියන ක්‍රියාවලිය අපිට ඒ වගේම කොටියට දිවියට වෙනත් සතුන්ට උදව් වෙනවා. එහෙනම් එයා පහසුවෙන් තමන්ගේ ගොදුර අල්ලගන්න මෙන්න මේ වේශාන්තරණය කියන කොටස යොදා ගැනීම සිද්ධ කරනවා. එහෙනම් ඒක මතක තියාගන්න. ඒ වගේම තමයි පරිසරයට ගැළපීලා සිටින සතුන් කිහිප දෙනෙක්ගේ රූප තමයි මෙතන නිරූපණය වෙන්නේ. පේරකොළයා බලන්න ඔයා දැකලා ඇති ජීවිත කාලයේදී පේරකොළයෙක්. ඒ වගේම සලඹයෙක්. ඒ වගේම තනකොළ පෙත්තෙක් බලන්න කොළ පැහැය. එහෙනම් පත්‍රයේ පැහැයම එයා අරගෙන තිනවා. මේක උදව් වෙනවා යාට තමන්ගේ ආරක්ෂාව සඳහා. ඒ වගේම සමනලය බලන්න පත්‍රයත් කොළපාටයි ඉන්න පරිසරයත් කොළපාටයි දේහ වර්ණයත් කොළපාටයි. ඒ වගේම බලන්න දලඹුවා පත්‍රයයි දලඹුවයි හඳුනා ගන්න අමාරුයි. ඒ වගේම ඇහැටුල්ලා බලන්න විෂ සහිත නොවන නිසා ඇහැටුල්ලා කොළපැහැ වර්ණම දරනවා. එහෙනම් දැන් මේ ඔබට මෙන්න මේ වගුව පුරවන්න පුළුවන්ද බලන්න. සත්වයාගේ නම පරිසරය පරිසරයේ වර්ණය ශරීර වර්ණය. එතකොට තනකොළ පෙත්තා ශාකපත්‍ර. පරිසරය තමයි ශාකපත්‍ර. පරිසරයේ වර්ණය කොළපැහැයි ශරීර වර්ණයත් කොළපැහැයි. එහෙනම් දුවේ පුතේ මෙලෙස මෙන්න මේ වගුව පුරවන්න පුළුවන්. දැන් බලන්න සමහර සත්වයන්ගේ සත්ව විශේෂවල තම ශරීර වර්ණය තමා සිටින පරිසරයේ වර්ණය සමග හොඳින් ගලපගෙන තියෙනවා. එතකොට සිය පැවැත්ම තහවුරු කරගන්න මෙන්න මේ වර්ණය උදව් වෙනවා. ඒ වර්ණය උදව් වීම සලකා බලන්න මෙන්න මේ වගේ පරීක්ෂණයක් අපිට සිද්ධ කරන්න පුළුවන්. එතකොට මෙතන තියෙනවා අමු කොළපැහැ ඉරටු කිහිපයක්. ඉරටු 25ක් ඒ කියලා සලකන්න. මෙතන තියෙනවා වියලි ඉරටු කිහිපයක්. මේ යුගලම අහඹු ලෙස අපිට විසුරුවන්න පුළුවන් කොළපැහැ තන පිට්ටනියක. එතකොට මෙන්න මේ විදියට කොළපැහැ තන පිට්ටනියක මේ ලෙස ඉරටු විසිකරහම වඩාත්ම පහසුවෙන් අහුල ගන්න පුළුවන් බලන්න මොනවද කියලා. මේ ඉරටුද මේ ඉරටුද. එතකොට ඔබ දන්නවා මෙන්න මේ ඉරටු කොටස තනකොළවල පැහැයත් සමග බලනකොට හොඳින් කැපිලා පෙනෙනවා. එතකොට මෙන්න මේ වර්ණය නිසා ඒ ඉරටු ටික අහුලගන්න ලේසි. එයට හේතුව තනකොළ කොළපාටයි ඉරටු දුඹුරු පැහැයට හුරුයි. ඒක නිසා මෙම ඉරටු කොටස ඉක්මනින්ම වේගයෙන්ම අහුලගන්න පුළුවන්. නමුත් මෙන්න මේ ඉරටු කොටස බලන්න කොළපැහැ කරපු ඉරටු අමු ඉරටු. එතකොට මෙය ඉතාම අමාරුයි අහුලගන්න. සමහර වෙලාවට නොපෙනෙන්නත් පුළුවන්. වැඩි වෙලාවක් අරගෙන සමහර වෙලාවට ඉරටු කැබලි අහුලගන්න වෙන්නත් පුළුවන්. ඒක නිසා දුවේ පුතේ පරිසරයේ වර්ණයම මෙම ඉරටුවල වර්ණය අරගෙන තියෙනවා. එහෙනම් එයා හොඳින් පරිසරයට අනුවර්තනය වෙලා. ඒක නිසා එයා වේශාන්තරණය වෙලයි කියලා අපි කියනවා. එහෙනම් පරිසරය කොළපාටයි තනකොළවල වර්ණය කොළපාටයි ඒ වගේම ඉරටුවල වර්ණයත් කොළපැහැ. ඒක නිසා අපිට අමාරුයි හඳුනා ගන්න. නමුත් මෙන්න මේ දුඹුරු පැහැ ඉරටු පහසුවෙන් අපිට වෙන් කරගන්න පුළුවන්. ඒක නිසා දැන් ඔබ කල්පනා කරන්න ශාකත්තක පත්‍රයක කොළපැහැ වූ පත්‍රයක පණුවන් යුගලක් ඉන්නවා. එක පණුවෙක් කොළපාටයි අනෙක් පළුව කළුපාටයි. පණුව කියලා හිතන්න දළඹුවෙක්ගේ කියලා. එතකොට කුරුල්ලෙක් දැහැගෙන යෑමේ හැකියාව වැඩිම වෙන්නේ කළුපැහැ දළඹුවා. ඇයි දුවේ පුතේ? ඔබ දන්නවා ඒ කොළපැහැ පරිසරයත් සමග අනුවර්තනය වෙලා තියෙන්නේ කොළපැහැ දළඹුවා. එතකොට කළුපැහැ දළඹුවා හොඳින් දිස් වෙන නිසා කුරුල්ලගේ ගොදුර බවට නිකම්ම පත් වෙනවා.
දැන් අපි බලමු සලඹයින් පිළිබඳව. එතකොට මේ බිස්ටන් බැටියුලා කියන සලඹ විශේෂ දෙකක් මුලින්ම ඇමරිකාවේ හඳුනා ගන්න පුළුවන් වුණා. එතකොට සුදු පැහැ සලඹයින් සුදු පැහැ වර්ණධර්ම නිසා සුදු පැහැ ස්තරයක වහලා එයාලා විලෝපීන්ගෙන් ආරක්ෂා වුණා. එතකොට කළු පැහැ වර්ණදරන සලඹයින් සුදු පැහැ පෘෂ්ඨයක වැව්වහම හොඳින් දිස්වෙන නිසා එයාලා පහසුවෙන්ම සතුන්ගේ ගොදුරු බවට පත් වුණා. පස්සේ පුතේ කාර්මික විප්ලවයට පස්සේ, කාර්මික විප්ලවය කියන්නේ කර්මාන්ත ඇති වෙලා විශාල වශයෙන් දියුණුවක් ඇති වුණාට පස්සේ, කාර්මික විප්ලවයට පස්සේ පරිසර දූෂණය වැඩි වුණා. පරිසරය දුර්වර්ණ වුණා. ඒක නිසා දැන් පරිසරයේ වර්ණය දුඹුරු පැහැ. එතකොට ශාකවල කඳන්වල වර්ණයත් පැහැ වෙනස් වුණා. ඒ කාර්මික විප්ලවයත් සමගින්. එතකොට මෙන්න මෙහි සුදු පැහැ සලඹයින් වැඩිපුරම සතුන්ගේ ගොදුරු බවට පත් වුණා. හේතුව තමයි සුදු පැහැ සලඹයින් හොඳින්ම පෙනෙන්න පටන් ගත්තා. කළු පැහැ සලඹයින් එහෙම නෙමෙයි, එයාලා අනුවර්තනය වුණා වේශාන්තරණය වෙලා තියෙන නිසා. ශාකවල වර්ණය, කඳන්වල වර්ණය, ඒ වගේම පරිසරයේ වර්ණය දරපු නිසා මෙයාලා දිගින් දිගටම ආරක්ෂා වුණා. එහෙනම් මේ බිස්ටන් බැටියුලාරියා කියන සලඹ විශේෂ යුගල පිළිබඳව තමයි අපි මේ කතා කරේ. දැන් අපි බලමු සමහර කටුසු විශේෂවල වර්ණය එයාලා ජීවත් වෙන පරිසරය සමග ගලපගනිපු ආකාරය. බලන්න දුවේ පුතේ, මෙතන තියෙනවා ගලක ඉන්න ඒ වගේ කර්කශ පරිසරයක ජීවත් වෙන කටුස්සෙක්. බලන්න පරිසරයේ වර්ණයයි කටුස්සගේ වර්ණයයි හඳුනා ගන්න අමාරුයි. කොළ පැහැ වර්ණධර්ම කටුස්සෙක් බලන්න, පරිසරයේ වර්ණය කොළ පාටයි, කටුස්සගේ වර්ණයත් කොළ පැහැ වෙලා තියෙනවා. ඊළඟට කටුස්සා ජීවත් වෙන්නේ, මෙන්න මේ කටුස්සා ජීවත් වෙන්නේ සාමාන්‍යයෙන් වර්ණවත් පත්‍රධරණ පරිසරයක. බලන්න එතකොට එයාගේ හිසෙහි වර්ණයත් එයා වෙනස් කරගෙන තියෙනවා. ඒ වගේම දැන් අපි කතා කරේ වර්ණය පිළිබඳව. ඊළඟට සත්වයින්ගේ හැඩය කොහොමද සත්වයින්ගේ පැවැත්ම සඳහා උපකාරී වෙන්නේ කියලා අපි සාකච්ඡා කරමු. එතකොට සත්වයින්ගේ ආරක්ෂාව සඳහා ශරීර වර්ණය වගේම ශරීරයේ හැඩයද වැදගත් වෙනවා. එතකොට ශරීරයේ හැඩය සංචරණය සඳහා ඒ වගේම ජීවන සහකරුවා සොයාගන්න උදව් වෙනවා. ඒ අපි සලකනකොට මුලින්ම අනාකූල දේහ හැඩයක් පැවතීම සතුන්ට සංචරණය සඳහා තමන්ගේ පැවැත්ම සඳහා උදව් වෙනවා. වචනේ මතක තියාගන්න, අනාකූල දේහ හැඩය. එතකොට බොහෝ පක්ෂීන්ගේ ඒ වගේම මත්ස්‍යයින්ගේ මෙන්න මේ අනාකූල දේහ හැඩය දැක ගන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ අනාකූල දේහ හැඩය. මෙන්න මේ අනාකූල දේහ හැඩය බලන්න මෙන්න මේ පක්ෂියගේ දැක ගන්න පුළුවන් ආකාරය. ඒ වගේම මේ අනාකූල දේහ හැඩය නිසා වාතය ප්‍රතිරෝධය අවම කරමින් ඉදිරියට ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් මේ පක්ෂිය ඉදිරියට යන්න මෙන්න මේ අනාකූල දේහ හැඩය උදව් වෙනවා. ඒ වගේම තමයි මත්ස්‍යෙක්ගේ, ඒ වගේම තමයි පක්ෂියෙක්ගේ. බලන්න අනාකූල දේහ හැඩයක් නොමැති වුණහම සිද්ධ වෙනදේ. බලන්න එයා ඉදිරියට ගමන් කරන්නේ ඉතා සෙමින්. මේ තියෙන්නේ බලන්න මෙන්න අනාකූල දේහ හැඩයක් සහිත සතෙක්. පක්ෂියෙක් වෙන්න පුළුවන්, මත්ස්‍යෙක් වෙන්න පුළුවන්. එතකොට වේගයෙන් ඉදිරියට ඇදීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් දුවේ පුතේ, මෙන්න මේ සත්වයින්ගේ පැවැත්ම සඳහා හැඩය උපකාරී වුණු අවස්ථාවක් තමයි රූපයෙන් පෙන්වන්නේ. දැන් බලන්න ජලයේහි සහ වාතයේහි ජීවත් වන සතුන්ට සංචරණයේදී ජලය හෝ වාතය මගින් ඇති කරන බාධාව මැඩගෙන ඉදිරියට ගමන් කරන්න මෙන්න මේ හැඩය වැදගත් වෙනවා. එතකොට මේ උකුස්සෙක් පියාඹන අවස්ථාවක්, වේගයෙන් පියාසර කරන සතෙක්, ඒ වගේම මාළුවෙක් පීනන අවස්ථාවක්. බලන්න
එතකොට ජල ප්‍රතිරෝධය කපා හරිමින් මෙන්න මේ විදියට මාළුව ඉදිරියට ඇදෙනවා. එතකොට ජලය ගමන් කරන්නේ මෙන්න මේ ලෙස. ඔය පැත්තෙන් ජලය ගමන් කරනවා. එතකොට මාළුව ඉදිරියට ඇදෙනවා. ඒ වගේම තමයි වාතය ගමන් කරන්නේ මෙන්න මේ ලෙස. මේ ශරීරය දෙපසින් ගමන් කරනවා කුරුල්ලා ඉදිරියට ඇදෙනවා. එහෙනම් කුරුල්ල දිහා බලාගෙන මෙන්න මේ විදියට ගුවන් යානයක නිර්මාණයක් කරලා තියෙනවා අනාකූල දේහ හැඩයක් සහිතව. බලන්න ගුවන් යානයක තුඩ එතකොට අනාකූල දේහ හැඩයක් තියෙනවා. මෙන්න මේ පක්ෂියාගේ හැඩය අරගෙන තමයි එය හදලා තියෙන්නේ. ඒ වගේම ඔබ දන්නවා සබ්මරීන නිෂ්පාදනය කරලා තියෙන්නේ මත්සේකුගේ අනාකූල දේහ හැඩය උපයෝගී කරගෙන. එතකොට මෙම අනාකූල දේහ හැඩය ජලය හෝ වාතය මගින් නැති කරන බාධාව නැත්තම් ප්‍රතිරෝධය මැඩ පැවැත්වීමට සමත් වෙලා තියෙනවා. දැන් බලන්න පුද්ගලයෙක් පිහිනනකොට ජලයට පතිත වෙනකොට කොහොමද අනාකූල දේහ හැඩයක් ඇති කරගන්නේ කියලා. එහෙනම් මේ අනාකූල දේහ හැඩය තමන්ට වේගයෙන් පිහිනන්න උදව් වෙනවා. ඒ වගේම ජලය ඇතුලේ කිමිදෙන්න වේගයෙන් කිමිදෙන්න මෙන්න මේ හැඩය උදව් වෙනවා. බලන්න මේ හැඩය, බලන්න මේ හැඩය, බලන්න මෙහි. එතකොට අපි මෙන්න මේ අනාකූල දේ හැඩය, ඒ කියන්නේ සංචරණය සඳහා ශරීරයේ හැඩය වැදගත් වන ආකාරය මෙන්න මේ පරීක්ෂණය තුලින් सिद्ध කරලා බලමු. එතකොට මෙතන තියෙනවා මෙලෙස බණ්ඩක්කා කරල් යුගලා. මේ බණ්ඩක්කා කරල් යුගලේ එක් කොටසක් මෙලෙස කපලා තියෙනවා, අනික් කොටස මෙන්න මෙලෙස උලක් සහිතව අපිට සවි කරගන්න පුළුවන්. මෙම පරීක්ෂණය අපි सिद्ध කරන්නේ සංචරණය සඳහා ශරීර හැඩය වැදගත් වන ආකාරය බලන්න. එතකොට මේ බණ්ඩක්කා කරල් දෙකම මේ විදියට ඇල්පෙනිති සවි කරලා සමාන දිගැති නූල් කැබලි දෙකක මේ ලෙස ගැට ගහලා සමාන ප්‍රමාණයේ කුඩා ක්ලේ ගුලි දෙකක් එල්වල තබලා අපිට මේ විදියට ජල ටැංකියක මෙලෙස ඇටවුම හදාගන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදියට ජලය තිනවා මේ ටැංකිය තුල පුරවලා මෙලෙස ඇටවුම ක්‍රියාත්මක කරන්න පුළුවන්. බලන්න ක්ලේ ගුලි යුගල තිනවා, බණ්ඩක්ක කරල් යුගල තියෙනවා, එකක් උලක් සහිතයි, අනිත් එක හරහට මෙලෙස කපලා තියෙන්නේ. එතකොට මේ ක්ලේ ගුලි යුගල පහළට එනකොට බණ්ඩක්ක කරල් යුගලත් ක්‍රමයෙන් ඉදිරියට ඇදෙනවා. එතකොට දුවේ පුතේ හොඳින් කල්පනා කරන්න, පරීක්ෂණය තමන්ට gederedi කරන්න පුළුවන්. වේගයෙන්ම පහළට, ඒ කියන්නේ වේගයෙන්ම මෙතන ඉඳන් මෙතෙන්ට එන්නේ කවුද? කල්පනා කරලා බලන්න. ඔබ දන්නවා වේගයෙන්ම පැමිණෙන්නේ උල් හැඩයක් තියෙන බණ්ඩක්කා කරල. උල් හැඩයක් තියෙන බණ්ඩක්කා කරල ඉතා වේගයෙන් මෙතන සිට මෙතෙන්ට පැමිණෙනවා. එහෙනම් උල් හැඩය කියන්නේ අනාකූල දේහ හැඩය. එතකොට මෙම අනාකූල දේහ හැඩය උදව් වෙනවා ජලයේ සංචරණය කරන්න. එහෙනම් නිරීක්ෂණය සී කියන බණ්ඩක්කා කරල, ඒ කියන්නේ මෙන්න මේ කොටස හෝ මේ කොටස වැඩි දුරක් ගමන් කරයි. නිගමනය තමයි බණ්ඩක්කා කරලෙහි හැඩය වැඩි දුරක් ගමන් කිරීමට බලපාන බව. එහෙනම් සතුන්ගේ හැඩය, ඒ කියන්නේ අනාකූල දේ හැඩය වැදගත් වෙනවා ඉදිරියට ගමන් කරන්න. දැන් අපි බලමු ජීවීන් වර්ගීකරණය සඳහා දෙබදුම් සුචියක් කොහොමද යොදාගන්නේ කියලා. එතකොට දෙබදුම් සුචියක් කියන්නේ මොකක්ද? අපි හයවසරෙදිත් සාකච්ඡා කරා දෙබදුම් සුචියක් කියන්නේ ජීවීන්ගේ යම් ලක්ෂණයක් පදනම් කරගෙන එම ලක්ෂණය ජීවියා තුළ පැවතීම හෝ නොපැවතීම අනුව ජීවීන් වර්ග කරනවා නම් එවැනි වර්ග කිරීමක් අපි සලකනවා දෙබදුම් සුචියක් ලෙස. එතකොට දුවේ පුතේ ජීවීන් වර්ගීකරණය සඳහා දෙබදුම් සුචි යොදා ගන්න පුළුවන්. මෙයත් විද්‍යාත්මක වර්ග කිරීමක්. එතකොට අපි මෙහිදී බාහිර ලක්ෂණ යොදා ගන්නවා.
ඒවගේම අපිට අභ්‍යන්තර ලක්ෂණත් යොදා ගන්න පුළුවන්. නමුත් අපි මෙම වසරේදී අපි එය සඳහන් කරන්නේ නැහැ. දෙබදුම් සුචියක ලක්ෂණ තුනක් තියෙනවා. පහසුවෙන් වෙන්කර දක්වන්න පුළුවන්. ඒවගේම එක්වරකට එක් ලක්ෂණය යොදා ගන්න පුළුවන්. ඇතනත යොදා ගන්නවා. ඒවගේම අවසානයේදී එක් ජීවියෙක් පමණයි ඉතිරිවන්නේ. එහෙනම් බලන්න මේ දෙබදුම් සුචිය මෙලෙස ඇතනත කියලා වර්ග කරලා මෙලෙස අවසානයේ තනි ජීවියක් ලෙස වර්ග කරන්න පුළුවන්. බලන්න මෙතන තියෙන දෙබදුම් සුචිය පෘෂ්ඨවංශීන් ශීරපායි ශීරපායි නොවන පක්ෂියෙක් පක්ෂීන් නොවන උභයජීවියෙක් උභයජීවීන් නොවන උරංගයෙක් උරංගයින් නොවන මත්සයෙක් මත්සයෙක් නොවන නැත්නම් අපිට යොදා ගන්න පුළුවන් කොරපොතු ඇති කොරපොතු නැති මෙතෙන්දී ලෝම ඇති ලෝම නැති මෙතෙන්දී යොදා ගන්න පුළුවන් පියාපත් ඇති පියාපත් නොමැති වියලි සමක් ඇති වියලි සමක් නොමැති කොරල ඇති නැත්නම් කොරපොතු ඇති කොරපොතු නැති එහෙනම් දුවේ පුතේ මෙලෙස දෙබදුම් සුචියක් ඇත නැත කියන දෙය පදනම් කරගෙන වර්ග කරන්න පුළුවන් දැන් බලන්න මෙම දෙබදුම් සුචිය වර්ග කරලා තියෙන්නේ කොහොමද කියලා සතුන් කිහිප දෙනෙක් ඉන්නවා කුකුලා ගුලුබෙල්ලා මාළුවා ගෙම්බා කටුස්සා නයා පාද ඇත පාද නැත පාද තියෙන කට්ටිය බලන්න ගෙම්බා කටුස්සා කුකුලා පාද නැති කට්ටිය ගොළුබෙල්ලා මාළුවා නයා දැන් තේරුණාද කරපු හැටි පාද ඇති පාද නැති දැන් දුවේ පුතේ මෙතන ලියපු සතා මේ පැත්තට අදාළ වෙන්නේ නැහැ හොඳින් මතක තියාගන්න එය දැන් ගෙම්බා කටුස්සා කුකුලා කියන තුන් දෙනා නැවත වෙන වෙනම වර්ග කරන්න ඕන එතකොට මේ තුන් දෙනා සලකනකොට පාද හතරක් ඇති පාද හතරක් නැති කියලා අපිට බෙදන්න පුළුවන් පාද හතරක් තියෙනවා ගෙම්බට ඒ වගේම කටුස්සට එහෙනම් ඒ දෙන්නා එකට වර්ග කරනවා කුකුලට පාද හතරක් නැහැ එහෙනම් එයා අනෙක් පසට යොදනවා එතකොට කුකුලා මෙලෙස තනි කරලා අපි දක්වනවා මෙය දෙබදුම් සුචියක් විදියට ලියන්න පුළුවන් එතකොට පාද හතරක් ඇති කියන දෙන්නෙක් ඉන්නවා කටුස්සා සහ ගෙම්බා එතකොට එය නැවත බෙදන්න පුළුවන් වලිගයක් ඇත වලිගයක් නැත විදියට එතකොට කටුස්සා ගෙම්බා මෙලෙස වර්ග කරන්න පුළුවන් දැන් බලන්න මෙම ජීවීන් තුන් දෙනාම කටුස්සා ගෙම්බා කුකුලා විදියට වෙන වෙනම වර්ග කරලා තියෙනවා එහෙනම් මෙලෙස දෙබදුම් සුචිය හදන්න පුළුවන් දැන් බලන්න මෙලෙස ගොළුබෙල්ලා මාළුවා නයා එතකොට වරල් ඇත වරල් නැත වරල් ඇති මාළුවා තනි වුණා එහෙනම් දෙබදුම් සුචිය සාර්ථකයි වරල් නැති දෙන්නෙක් ඉන්නවා ගොළුබෙල්ලා සහ නයා එතකොට මේ දෙන්න අපිට වෙන් කරන්න පුළුවන් කවචයක් ඇති කවචයක් නැති නැත්නම් කොරපොතු ඇති කොරපොතු නැති කියලා වෙන් කරන්න පුළුවන් එතකොට නයාට කොරපොතු තියෙනවා ගොළුබෙල්ලට කොරපොතු නැහැ එතකොට මෙතන යදලා තියෙන්නේ බාහිර කවචයක් ඇති ගොළුබෙල්ලා බාහිර කවචයක් නොමැති නයා එතකොට මෙලෙස සත්වයින් පස් දෙනා වර්ග කරන්න පුළුවන් දැන් බලන්න මේ කොටස මේ තියෙන්නේ ශාක දෙබදුම් සුචියක් ආකාරයට වර්ග කරපු කොටස දැන් බලන්න මෙම දෙබදුම් සුචිය කරන්නේ කොහොමද කියලා එතකොට අඹ මඩු පේර පොල් නිදිකුම්බා මෙන්න මෙම ශාක කිහිපය සලකලා කඳ අතු බෙදී ඇත කඳ අතු බෙදී නැත කියලා වර්ග කරන්න පුළුවන් එතකොට අඹ පේර නිදිකුම්බවල ශාකයේ කඳ අතු බෙදිලා තියෙනවා නිදිකුම්බවලත් අපිට දැක ගන්න පුළුවන් කඳ අතු බෙදිලා තියෙනවා ඒ වගේම කඳ අතු බෙදිලා නැත්තේ පොල් සහ මඩුවල ඒ කියන්නේ දුවේ පුතේ ඒ දෙන්න මේ පැත්තට එනවා මෙලෙස යටින් ලියන්න පුළුවන් දැන් බලන්න කඳ අතු බෙදී ඇති කොටසේ කටු සහිත ශාක විදියට නිදිකුම්බ වර්ග කරන්න පුළුවන්
කටු සහිත ශාක කටු රහිත ශාක මේකේ විරුද්ධාර්ථය තමයි හැම වෙලාවෙම අපි සඳහන් කරන්නේ. එතකොට කටු රහිත ශාක කියලා අඹ සහ පේර මෙලෙස වර්ග කරන්න පුළුවන්. දැන් එලෙස වර්ග කරපු කොටස නැවත අපි වර්ග කරන්න වෙනවා මෙතන ශාක යුගලක් පවතින නිසා. අඹ පේර වර්ග කරන්නේ කොහොමද? එතකොට බීජ රාශියක් ඇත පළයේ බීජ රාශියක් තියෙනවා පේරවල. පළයේ එක් බීජයක් තියෙන්නේ අඹවල. එහෙනම් බීජ රාශියක් නැමැති. එතකොට අපිට අඹ සඳහන් කරන්න පුළුවන්. දැන් බලන්න මේ පැත්තේ ශාක කඳ අතු බෙදී නැත පොල් සහ මඩු. එතකොට එලේ ඒකේ පුෂ්ප හට ගන්නා ශාක පොල් කියලා සලකනවා, පුෂ්ප හට නොගන්නා ශාක මඩු කියලා සලකනවා. එලෙස අපිට වර්ග කරන්න පුළුවන්. දැන් අපි බලමු අභ්‍යාසය. එතකොට මෙම පාඩම හරි ලේසි. පෘෂ්ඨවංශීන් පමණක් ඇතුළත් වන පිළිතුර තෝරන්න. පෘෂ්ඨවංශීන් පමණක් අන්තර්ගත වෙන්නේ බලන්න මෙම ප්‍රශ්නයේ ගවයා, ගොළුබෙල්ලා, කපුටා. ගොළුබෙල්ලා කියන්නේ ඔබ දන්නවා අපෘෂ්ඨවංශීෙක්. එහෙනම් පළවෙනි පිළිතුර වැරදි. සමනලයා, ගේකුරුල්ල, වවුලා. සමනලයා කියන්නේ අපෘෂ්ඨවංශීෙක්. පළවෙනි පිළිතුර වගේම දෙවෙනි පිළිතුරත් වැරදි. හූනා, තලගොයා, කිඹුලා. එතකොට මේ තුන් දෙනාම ඔයාලා දන්නවා උරගයින්. ඒ කියන්නේ උරගයින්ට පෘෂ්ඨවංශීන් විදියට සලකනවා. එතකොට කොඳුවැට පෙලක් තියෙන කට්ටිය එහෙනම් පිළිතුර C කියලා අපිට සලකන්න පුළුවන්. D කියන එකේ කකුලුවා ඉන්නවා, ඒ වගේම ඉස්සයි ඉන්නවා අපෘෂ්ඨවංශීන් විදියට. එහෙනම් එය වැරදි. අපෘෂ්ඨවංශීයකු වන්නේ ගෙම්බ, මුහුදු අශ්වය, ඉස්ස සහ ගැරඬිය. සලකනකොට ගෙම්බ කියන්නේ උභයජීවියෙක්, මුහුදු අශ්වය කියන්නේ ඔබ දන්නවා මත්සයෙක්, ඉස්ස කියන්නේ අපෘෂ්ඨවංශී සත්වයෙක්, ගැරඬිය කියන්නේ ඔයාලා දන්නවා උරගයෙක්. එහෙනම් පිළිතුර C. එතකොට සතුන් ලයිස්තුවක් පහත දැක්වේ. මෙන්න මේ සතුන් යොදාගෙන පෘෂ්ඨවංශී සහ අපෘෂ්ඨවංශී ලෙස වර්ග කරන්න. දැන් මෙම අභ්‍යාසය තමන්ට කරන්න පුළුවන්. අපි කරපු පාඩම තමන් දන්නවා. එතකොට පෘෂ්ඨවංශී අපෘෂ්ඨවංශී හඳුනා ගන්න අපිට ලක්ෂණ යොදා ගන්න පුළුවන්. ඒ වගේම පෘෂ්ඨවංශීන් බෙදපු කාණ්ඩ කොටසත් තමන්ට මතක් කරගන්න පුළුවන්, කාණ්ඩ පහ. එතකොට එය යොදාගෙන මෙලෙස පෘෂ්ඨවංශී සහ අපෘෂ්ඨවංශීන් ලෙස තමන් තනියම වර්ග කරන්න. එතකොට මෙම පාඩම තමන්ට තවත් හොඳින් පැහැදිලි වෙනවා. ඊළඟ පාඩමේදී අපි සාකච්ඡා කරන්නේ ශක්ති, ආකාර සහ භාවිත. එම පාඩමත් නරඹන්න